ටෙලිකොම් සමාගමේ විකිණීම සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමේදී සුදුසුකම් ලත් බවට ප්‍රසිද්ධ කරපු ඉල්ලුම්කරුවන් දෙදෙනෙක් එක්කෙනෙක් එකපාරටම ඩිස්ක්වාලිෆයි කරලා තියෙනවා. බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තියෙනවා. මේකත් මේ ගජමිතුරු ධනවාදී දේශපාලන ගනු දෙදුවක්ද කියන කාරණා. මේ විශාල වත්කම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ රජය ක්‍රියාත්මක කරපු ඇසට් වැලියුේෂන් එකේ ඒ වත්කම් ගණනය කිරීමේදී ටෙලිකොම් ආයතනය දෝෂ සහිතව මේ ක්‍රියාව ක්‍රියාත්මක කරලා තිබෙනවා. සමස්ත ඉඩම්වල වටිනාකම මිලියන 400ක් ලෙස ගණනය කරගෙන තමයි මේ කොටස් මිල නිර්මාණය වෙලා තිබෙන්නේ. හැබැයි 2023 ටෙලිකොම් එකේ මූල්‍ය වාර්තාවට අනුව ඉඩම්වල නිවැරදි වටිනාකම රුපියල් මිලියන 58,000යි. ඉතින් මෙහෙම තත්ත්වයක් තිබියදී වටිනාකම අවතක්සේරු කරලා කුණු කොල්ලෙට ටෙලිකොම් එක විකුණන්නට යන ක්‍රියාදාමය අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම බදු සහ ලාභාංශ ලෙස රුපියල් මිලියන 25,000කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයේ ලබා දීලා තිබෙනවා. ලාභ ලබන ආයතන කොහොමද මේ කුණු කොල්ලෙට විකුණන්නේ? වෝහාරික විගණනයක් අනිවාර්යම ක්‍රියාත්මක කරන්නට ඕන. මේක මහා ජාතික අපරාධයක්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.